ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2021 මාර්තු මාස 12 වෙනිදා සිට මාර්තු මාස 18 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නේ නුපන්න ඔබට මේ සතිය රැකියා ලාභ ලබා දෙන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 11 12 එක යන භවස්ථාන හරහා ගමන් කරනු ලබනවා නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයක් ළඟම ඥාතියෙකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරවාවි දේපල ගනුදෙනුවකින් වාසි අත්කරන සතියක් අධ්‍යාපන කටයුතු වල නියුතු වුවන්ට සුබදායකයි අවිවාහකයන්ට සුබ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට මඟ සැලසෙවි සතිය අන්තයේදී රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්න මෙම කාල සීමාව තුළ ඔබගේ ජය වර්ණය කහ පැහැදසත් ජය අංකය අංක 9 ලෙස සුබ දවස් සිකුරාදා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා වෘෂභ ලග්නේ නුපන්න ඔබට මේ සතිය ණය ගනුදෙනුවක් පියවා ගැනීමට හැකියා උදාවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ වැඩි වගවීම් ප්‍රමාණයක් තමා පිට පැවරුමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සමුග්‍රහය 10 11 12 යන භවස්ථාන හරහා ගමන් කරනු ලබනවා විශේෂ ගනුදෙනුවකට අත ගැසීමට මඟ සැලසෙන සතියක් පවුලේ අය වෙනුවෙන් වෙනදාට වඩා කැපවීම කිරීමට ඔබට සිදු වේවි වැරදි වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරවන්නා වූ කාල සීමාවක් රැකියාවේ කටයුතු සම්බන්ධ සිත් කලකිරීමක් ඇති කරවාවි ණය ගනුදෙනුවක් පියවා ගැනීමට හැකියාව උදාවන කාලයක් විතරක් මෙම කාල සීමාව පෙන්눔 කරනවා සතිය අන්තයේදී යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත හට ගැනීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳව ඉතා හොඳ අවධානයෙන් කටයුතු කරන්න මෙම කාල සීමාව තුළ ඔබගේ ජය වර්ණය කොළ පැහැදිලිද ජය අංකය අංක 40 සුබ දවස බදාදා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා මිතුන ලග්නේ නුපන්න ඔබට මේ සතිය අලුත් හිතවත්කම් ඇතිවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙමින් පවතින කාලයක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 9 10 11 යන භවස්ථාන හරහා ගමන් කරනු ලබනවා නිතර ඇවිදිලි වැඩි කරන කාල සීමාවක් පවුලට සම්බන්ධ ඥාතියෙකුගේ දුරස් වීමක් සිදු කරවන්නා වූ බවකුත් පෙන්눔 කරනවා අව්‍යේකී බව හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙළක් විනාශ කිරීමට ඔබට සිදු වේවි අලුත් හිතවත්කම් වලට මඟ සැලසෙන කාල සීමාවක් එමෙන්ම අතරමඟ නවතා දමා තිබූ කටයුතු කිහිපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා වේවි වාහන ගමන් වලින් පරිසම් වේතු කාල සීමාවක් පියපස ඥාතියෙකු අපල සහගත කාලයක් පෙන්눔 කරන බැවින් ඒ පිළිබඳවත් ඉතා හොඳ කල්පනාවේ යුතු කටයුතු කරන්න මෙම කාල සීමාව තුළ ඔබගේ ජය වර්ණය කොළ පැහැලසත් ජය අංකය අංක 9 ලෙසත් සුබ දවස් සඳහාලසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 6ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා අටක ලග්නේ නුපන්න ඔබට මේ සතියේ වැයපස අධික කරන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ නීති ගැටලුවකට මැදිවීමෙන් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය 8 9 10 යන භවස්ථාන හරහා ගමන් කරනු ලබනවා අමතර මිල මුදල් අතමිට ගැවසුනත් වැයපස අධික කරන බවක් තමයි පෙන්눔 කරන්නේ දීපල ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවක් අතහැර දැමීමට ඔබට සිදු වේවි නිතර වයසින් වැඩි අය සමග ඇසුරට කටිත් සැලසෙන කාල සීමාවක් පවුලේ වැඩිහිටියෙකු නිසා කරදරකාරී බවක් ඇති කරවාවි රැකියාවේ තනතුරු මාරුවක් සිදුවීමට ඉඩකඩ ඇති කාල සීමාවක් හදිස්සි කැපීම් කෙටීම් වැනි අනතුරුදායක තත්ත්වයන් ඇති විය හැකි කාලය බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න මෙම කාල සීමාව තුළ ඔබගේ ජය වර්ණයේ දම්පහ ලෙසත් ජය අංකය අංක 2 ලෙසත් සුබ දවස බදාදා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා සිංහ ලග්නේ නුපන්න ඔබට මේ සතිය දානමය පින්කමක් සඳහා කටයුතු සූදානම් වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ අව්‍යේකී ලෙස උදාවන මේ සතියේ සඳුගේ ගමන 7 8 9 යන භවස්ථාන හරහා සිදුවන ලබනවා නිතර ඇවිදිලි වැඩි කරන කාල සීමාවක් යටපත් වූ සිම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයක් විදිහට පෙන්눔 කරනවා දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරවාවි අමනාපෝ හිතවතුකු සමග මිතුරු වීමට මඟ සැලසෙන්නා වූ කාලයක් වරින් වර නීති උපදෙස් පැතීමට සිදුවන බවක් පෙන්눔 කරනවා සතිය මැද කාලයේදී වෙනදාට වඩා මුදල් වියදම් ඇති කරන අන්දමේ කටයුතු කිහිපයක් සිදු වේවි සතිය අන්තයේදී පවුලේ දානමය පින්කමකට කටයුතු සැලසෙන බවකුත් පෙන්눔 කරනවා මෙම කාල සීමාව තුළ ඔබගේ ජය වර්ණය ලා රෝස පැහැදසත් ජය අංකය අංක 2 ලෙසත් සුබ දවස් ඉරිදා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය අතක ආබාධයක් ඇතිවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. වකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සමුග්‍රහය 6 7 8 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා. අවවේකී වූ යොදාගත් වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන සතියක්. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කටයුතු කිහිපයක් සිදු වේවි. සතියේ මැද කාලයේදී තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරවාවි. නිතර හටගන්නා අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේවි. මවගේ හෝ මව්පස ඥාතියෙකුගේ අසනීපය දුරදිග යන ලකුණු තමයි පෙන්눔 කරන්නේ. ළඟින් ඇසුරු කරන අයෙකු සමග විශ්වාසී බිඳවැටීමක් සිදුවන්නා වූ බවකුත් පෙන්눔 කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ ජයවර්ණ තෙමිලි පැහැලසත් ජය අංකේ අංක දෙක ලෙස සුබ දවස් සමුදාලසත් පෙන්눔 කරනවා. ඒ වගේ මේ සතියේ ඔබට අය හයක් ලෙසත් වැය හතරක් ලෙසත් පෙන්눔 කරනවා. තුලා ලග්නේ නුපාන්න ඔබට මේ සතිය දරු ලාභ හිමිකම් ඇති කරන කාලයක් විදිහට පෙන්눔 කරනවා. ලැබීම් මතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 4 5 6 යන භාවස්ථාන හරහා සිදු වනු ලබනවා. ප්‍රභු අයහ ඇසුරට කඩින් සැලසෙන කාල සීමාවක්. එමෙන්ම අලුත් හිතවත්කමකටද මඟ සැලසෙන බවක් පෙන්눔 කරනවා. සතිය මැද කාලයේදී විශ්වාසී බිඳවැටීමක් හේතුවෙන් සිතේ නුසන්සුන්තාවයක් ඇති කරවාවි. මෙතෙක් නිවසට ආගිය කෙනෙකු නිසා කරදරකාරී බවකුත් ඇති කරන ලකුණු තමයි පෙන්눔 කරන්නේ. දරුලාභ හිමිකම් ඇති අයට සුබදායක කාල සීමාවක්. සතිය අන්තයේදී වරින් වර හටගන්නා වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේවි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දක්වා කටයුතු කරන්න. මෙම කාල සීමාව තුළ ඔබගේ ජයවර්ණයේ දම්පහැරසත් ජය අංක අංක 4 ලෙසත් සුබ දවස බදාදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේ මේ සතිය ඔබට අය 8ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. වෘශ්චික ලග්නයේ නුපන්න ඔබට මේ සතිය නැති වූ දෙයක් හමුවන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වමින් ආරම්භ වන මේ සතියේ සඳුගේ ගමන 3 4 5 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා. නිතර උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාල සීමාවක්. අසල් වැසියෙකු නිසා ඇතිව තිබූ කරදරකාරී බවක් මගහැරී යාවි. දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණ පෑමට සිදුවන කාල සීමාවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. පවුලේ කෙනෙකුගේ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්눔 කරනවා. සතියේ මැද කාලයේදී ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කිහිපයක් මේ දේවි. සතිය අන්තිය වන විටදී නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට මඟ සැලසෙන කාලය සීමාවක් විදිහට පෙන්눔 කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ ජයවර්ණයේ කොළපැහැරසත් ජය අංක අංක 4 ලෙසත් සුබ දවස් සිකුරාදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය තුළ ඔබට අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ විදෙස් ලැබීම් ඇති කරන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. අවවේකී සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 2 3 4 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමෙන් කලේතු කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. පවුලේ උසව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරවාවි. ඥාතීන් අතර සුවන්තාවේ වැඩිම නන්දමේ කටයුතු කිහිපයක්ම සැලසෙවි. ගෙදර අලුත් දියාව පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු වේවි. අමුතෙන් මතුමේදයක් හේතුවෙන් සැලසුම් කිහිපයක් වෙනස් කිරීමට සිදුවන ආකාරයකුත් පෙන්눔 කරනවා. විදේශ ලැබීමකට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳවත් අවධානයෙන් කටයුතු කරන්න. සති අන්තයේදී හදිසි මුදල් ලාභයකට හිමිකම් ඇති කරවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ ජයවර්ණයේ තැඹිලි පැහැරසත් ජය අංක අංක 3 ලෙසත් සුබ දවසේ ඉරිදාලසක් පෙන්눔 කරනවා. ඒ වගේ මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. මකර ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ දරුවෙකුගේ ගැටලුවක් ඇතිවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. වෙනදාට වඩා අද මිට මුදල් ගැවසෙන සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 2 3 4 යන භාවස්ථාන හරහා සිදුවනු ලබනවා. පවුලේ කටයුතු වලට සම්බන්ධව වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. එමෙන්ම නිතර වෙහෙස මහන්සිය ගෙන දෙන අන්දමේ කටයුතු කිහිපයක්ම සිදු වේවි. දරුවෙකුගේ ගැටලුකාරී ව්‍යාක් වෙනුවෙන් නිතර වෙහෙසීමට ඔබට සිදු වේවි. ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු සැලසෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා. පවුලේ වැඩිහිටියෙකුගේ කටයුතු කිහිපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරවාවි. නිතර නිවසට යන එන කෙනෙකු පිළිබඳව සොයා බැලීමක් කළ යුතු කාල සීමාවක්. අමනාප වූ කෙනෙකු සමග හිතවත්කමක් ඇති කර ගැනීමට මඟ සැලසෙවි. මෙම කාල සීමාව තුළ ඔබගේ ජයවර්ණයේ කහපැහැරසත් ජය අංක අංක 5 ලෙසත් සුබ දවස් සමුදාලසත් පෙන්눔 කරනවා. ඒ වගේ මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. කුම්භ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ වාහන හුවමාරුවක් ඇතිවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 1 2 3 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා. යුදාගත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගන්නා වූ සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. එනෙමෙන්ම අලුත් කටයුතු කිහිපයක් ඇනබීමට මඟ සැලසෙන බවකුත් පෙන්눔 කරනවා. පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පෝදාවක් අසන්න ලැබෙන සතියක්.
වාහන හොමාරුවක් වෙනුවෙන් මෙහෙසින් මැද කරවાવી සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පොතක් අසන ලැබේවි නිතර අතමිට මුදල් ගැවසෙන සතියක් ලිපිලේඛන කටයුත්තක් සම්බන්ධයෙන් නීතියේ පිළිහෙට පැතීමට ඔබට සිදු වේවි මෙම කාල සීමාව තුළ ඔබගේ ජයවර්ණයේ කොළ පැහැරස එය අංක 4 ලෙස සුබ දවස බදාදා ලෙස පෙන්වුම් කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 8ක් ලෙස වැය 5ක් ලෙස පෙන්වුම් කරනවා मीन लग्नेट मेसती मत गटुमक समतेकट पत्न आकारक्तमे पेन्नुम करन्ने अलुद बलापुरुतु गिहिपैक एतिकरमीन सती आरंभोन मीन लग्ने हिम्योबगे संग्रहय 12 एक दिकेन भावस्थान हरा गमन करनु लबनवा मेते करगना कटयुतु गिहिपैक सार्थक प्रतिफल लगा कर गनीमट हकियाव एतिवन भवक्तमे पेन्नुम करन्ने पौले पैवति मत गटुमक समतेकट पत्न लखुनुत पेन्नुम करनवा पौलट अलुद ज्ञातियकु संबंध दिहे कालयक विदिर तमे मेम काल सीमा पेन्नुम करन्ने सती मेद कालेदी वरिन वर एतिकरन අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේවි සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන සතියක් විවාහ අපේක්ෂකයෙකුට සුබදායක කාලයක් වන අතර විවාහයකට වැඩි හිටි ආශිර්වාදය ඇතිවන බවක් තමයි පෙන්눔 කරන්නේ මෙම කාල සීමාව තුළ ඔබගේ ජය වර්ණයේ ෆැමිලි පැහැදස ජය අංක 6 ලෙස සුබ දවස බදාදා ලෙස පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 3ක් ලෙසත් පෙන්눔 කරනවා